ආයුබෝවන් උණුසුම් පුවත් ලදසනින් ඔබ වෙත ගෙනෙන අපේ සිංහල නිවුස් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. කෙතරම් උපදෙස් ලබා දුන්නද මේ වන විටත් බොහෝ පිරිසක් විනෝද චාරිකා සංවිධානය කරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සංචාරය කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. වර්තමාන COVID-19 වෛරස තත්ත්වය අතිශයින්ම භයානක බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා සංචාරක කටයුතු හැකිතාක් අවම කරන ලෙස දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ නව වෛරස් ප්‍රභේදයේ චාන පෙළ ගැස්ම නිශ්චිතව හඳුනා ගැනීමට තව දින කිහිපයක් ගතවන බවයි දැනුම් දී තිබෙන්නේ. දැනට කරපු පරීක්ෂණවලින් පැහැදිලි නව වෛරස් ප්‍රභේදයක් තමයි මතුවලා තියෙන්නේ. ඒක බොහෝ දුරට බ්‍රිතාන්‍ය කේන් ප්‍රදේශයෙන් පැතිර යන වෛරස් ප්‍රභේදයට සමාන එකක් බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ. ස්පුට්නික් එන්නත තව දින කිහිපයකින් අපේ රටට ළඟා වෙනවා. එවිට දෙවන අදියර ආරම්භ කිරීමට නියමිතයි. ස්පුට්නික් එන්නතත් සමග ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සති දෙකක ඇතුළත ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ සයිනොෆාම් එන්නත ඔවුන්ගේ හදිසි ලෑස්තුගත කිරීම යටතට පත් කරයි කියලා. ලංකාවට මේ වන විට 106ක් ලැබී තිබෙනවා සයිනොෆාම් එන්නත්. ඒකෙන් 4000ක් පමණ ප්‍රමාණයක් තමයි ලංකාවේ සිටින චීන ජාතිකයින්ට ලබා දී තිබෙන්නේ. ඉතිරි එන්නත් ප්‍රමාණය ශ්‍රී ලාංකිකයින්ට ලබා දීම සඳහා අපි කටයුතු කරනවා. වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අපි ඉතාම සීරුවෙන් කටයුතු කරනවා. එම තත්ත්වය පාලනය කිරීම සඳහා අපේ රටේ සියලුම භෞතික සම්පත් සහ මානව සම්පත් යොදවලා තියෙනවා. එය සාර්ථක කර ගැනීම සඳහා ජනතාවගෙන් අපි විශේෂ සහයක් බලාපොරොත්තු වෙනවා. සතියන්තයේ නිවෙස්වල රැඳී සිටින්න මේ යන්නේ නව ප්‍රභේදයක්. වෛරසය වෙනදාට වඩා ඉක්මනින් පැතිරෙන්න පුළුවන්. රෝග ලක්ෂණයෙන් ශරීරයේ පෙනහළුවලට යම් හානියක් සිදුනායින් පස්සේ ඒ සඳහා වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. එම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා අපිට සහයෝගය ලබා දෙන්න. තවත් මෙවැනිම පුවත් නැරඹීමට දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි අලුතින්ම අප්ලෝඩ් කරන වීඩියෝස් ගැන කලින්ම දැනගන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න.